සමගි ජනබලවේගේ මහා කලබලයක් ආර්ථික මොල තුනක් ගැලවේ බොරු රැසක් රජයේ වාහන තැනින් තැන දමා පැනයයි නම්ගම් සහිත හෙළිදරව්වක් පාර්ලිමේන්තු ඡන්දෙන් මාලිමාව විශිෂ්ට ජයක් ලබන බවට විපක්ෂයේම හිටපු මන්ත්‍රීවරු හිටපු ඇමතිවරු තැනින් තැන දොඩවයි ඔහොට්ටුව නැවත ගොඩනගන්නට අපහසු මෙහෙයුමක රාජපක්ෂවරු ජනපති අනුර 85ක් ගෙදර යවයි තක්කඩි හොඳටම තැතිගයි අයිබෝන් සුබ දවසක් මේ වන විට සමගි ජනබලවේගය තුල ප්‍රබල දේශපාලන කැරල්ලක් පක්ෂ අභ්‍යන්තරය තුල නිර්මාණය වී ඇති බවට අපට විශ්වසනීය දේශපාලන ආරංචි මාර්ග කියනවා ජනාධිපති වර්ණයට පෙර සිටම සමගි ජනබලවේගය තුල තිබුණු ප්‍රබල දේශපාලන කැරල්ලක් වූයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රනිල් වික්‍රමසිංහ මහතා සමග සමගි ජනබලවේගය එක් විය යුතුය යන්නයි කෙසේ නමුත් එසේ නොවුණු තැනක ජනාධිපති වර්ණයෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලැජ්ජා සහගත පරාජයක් ලැබීමෙන් පසුව මේ වන විට සමගි ජනබලවේගය තුල නැවත අභ්‍යන්තරික දේශපාලන කැරල්ලක් නිර්මාණය වී ඇති බවත් එම කැරල්ලට නායකත්වය දෙන්නේ සමගි ජනබලවේගයේ මුල් පෙළ ආර්ථික ඔස්තාරවරු තිදෙනෙකු බවටයි අපිට සමීපතම දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. එම ආර්ථික ඔස්තාරවරුන් තිදෙනා විසින් දිගින් දිගටම සඳහන් කරන්නේ සජිත් රනිල් එක්විය යුතු බවත් ඉදිරි පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගයේ එක්ව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ යුතු බවටත් එම කැරල්ලේ සිටින ආර්ථික ඔස්තාරලා තුන්දෙනා දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටින බවටයි අපිට දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. පවතින තත්ත්වය තුළ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම එයට අකමැත්ත ප්‍රකාශ කිරීම තුළ අර ඉහත කී ආර්ථික ඔස්තාරවරුන් තිදෙනා සමගි ජනබලවේගයේ කැරලිකරුවන් තිදෙනා සමගි ජනබලවේගයෙන් ඉවත්ව නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ වැඩි ඉඩකඩක් පවතින බවටද මෙවන විට දේශපාලන ආරංචි මාර්ග දිගින් දිගටම අපිට සඳහන් කරනවා. ඒ අනුව අපට කියන්න වෙන්නේ පරාජයේ අමිහිරි වේදනා සමග සමගියේ සමගිය දෙකට තුනට කැඩී ගොස් ඇති බවයි. ජනාධිපති කාර්යාලයට අයත් වාහන මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පදනම් ආයතනයේ ඉදිරිපිට එවැගේම කොළඹ ලක්සල ඉදිරිපිට ගොඩගසා තිබෙන අයුරු රටම දකිනවා. කෙසේ නමුත් ජාතික ජනබලවේගයේ වෘත්තීය සමිති නායක එවිදායක සභික වසන්ත සමරසිංහ මහතා ඊයේ ප්‍රබල හෙළිදරව්වක් සිදු කරමින් සඳහන් කළේ ජනාධිපති කාර්යාලයට අයත් වාහන 253ක් ඉන් බාහිර කටයුතු සඳහා මුදා හැර ඇති බවටයි. මෙය ප්‍රබල වාහන මගඩියක් වාහන ගනුදෙනුවක් ලෙසත් හුවා දක්වන්නට හැකි වෙනවා. එහිදී වසන්ත සමරසිංහ මහතා වැඩිදුරට සඳහන් කළේ ජනාධිපති කාර්යාලයට අයත් වාහන 830න් වාහන 29ක් මේ වන විට අතුරුදහන් වූ ඇති බවයි. ඒ අනුව ජනාධිපති කාර්යාලයට අයත් මුළු වාහන ගණන 830ක් වන අතර ඉන් 29ක් මේ වන විටත් ආගිය අතක් නොමැති බවටද වාර්තා වෙනවා. එෙහිදී වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරේ අනුර දිසානායක මහතා ජනාධිපති වීමත් සමග වාහන රැගෙන ගිය ඇතම් තක්කඩි වාහන තැනින් තැන අතහැර දමා පලා ගොස් ඇති බවටයි. ඒ අනුව ගාලු මෝදර ඉදිරිපිට ශ්‍රී ලංකා පදනම් ආයතන ඉදිරිපිට සහ කොළඹ ලක්සල ඉදිරිපිට මෙලෙස වාහන අතහැර ගොස් තිබෙන අතර තවමත් ජනාධිපති කාර්යාලයට අයත් වාහන 29ක් අතුරුදහන් වූ ඇති බවටත් වසන්ත සමරසිංහ මහතා සඳහන් කරනවා. ඒ අනුව ඇතැම් තක්කඩි තැනින් තැන රජයේ වාහන ජනාධිපති කාර්යාලයට අනුබද්ධ වාහන අතහැර ගොස් ඇත. ජනාධිපති වර්ණයට වඩා විශාල ඡන්ද ප්‍රතිශතයකින් 3/2 බහුතරයකින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජාතික ජනබලවේගයත් වර්තමාන ජනාධිපති එම බලවේගයේ නායක අනුර දිසානායක මහතාත් ජයග්‍රහණය කරන බවට විපක්ෂයේම ඉන්න ඇතැම් දේශපාලන නායකයන් හිටපු අමාත්‍යවරුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තැනින් තැන දැඩි වියවුලකට පත්ව දොඩවමින් යන බවට ඇතැම් මාධ්‍ය තොරතුරු මෙන්ම ඇතැම් දේශපාලන ආරංචි මාර්ගද අපිට සඳහන් කරනවා. එහි එක් ප්‍රතිඵලයක් ලෙස ඊ දවසේදී
කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කරේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය බහුතර බලයක් ලබාගෙන ආණ්ඩුව පිහිටවන බවත් ඒ කිසිවෙකුටත් වැළැක්විය නොහැකි බවටත් එස්.බී. වැන්නවුන්ද දැන් එළිපිටම දොඩව දොඩව තැනින් තැන යනවා. එස්.බී. විතරක් නෙවෙයි තවත් බොහෝ පිරිස් තැනින් තැන දොඩව දොඩව යනවා. එහෙම තමයි අපිට නම් දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව වසර පහක් ඉක්මවීමට පෙර නියමිත කාලයට පෙර ඉසුරුවා හැරීමත් සමග මන්ත්‍රීවරුන් 85 දෙනෙකුට විශ්‍රාම වැටුප අහිමි වී තිබෙන බවටයි මේ වන විට වාර්තා වන්නේ. කෙසේ නමුත් 85කට නොව ඉදිරි කාලයේදී සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප අහෝසි කරන බවට ජාතික ජන බලවේගය කියනවා. ජනාධිපති අනුර දිසානායක මහතාගේ මතයත් එයයි. ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ හිටපු ඉන්න ඉදිරියේදී එන සියලු දෙනාටම විශ්‍රාම වැටුප අහිමි වෙන්නට නියමිතයි. 85කට නියමිත කාලයට පෙර විශ්‍රාම වැටුප අහිමි වුණා පාර්ලිමේන්තුව විසිරවීමත් සමග ඔවුන් දැඩි කනස්සල්ලකින් තැනින් තැන විකාර කතා කියමින් මේ දිනවල යන බවටත් ඇතැම් දේශපාලන ආරංචි මාර්ග මෙන්ම ඇතැම් මාධ්‍ය වාර්තාද දිගින් දිගටම අපිට කියන. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැවත ගොඩනැගීම සඳහා වෙනම දේශපාලන මෙහෙයුමක මේ වන විට එම පෙරමුණ නිරත වෙමින් සිටින බවට අපිට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. පසුගිය ජනාධිපති වර්ණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතහැර එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන්නට ගිය හිටපු අමාත්‍යවරු හිටපු මන්ත්‍රීවරු බොහෝ පිරිසක් දේශපාලනිකව අනාථභාවයට පත්ව මේ වන විට නැවත පොදු ජන පෙරමුණ සමග සාකච්ඡා කරමින් පවතින බවටයි අපට දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. කෙසේ නමුත් එම පිරිස නැවත පොදු ජන පෙරමුණට ගැනීමට එරෙහිව පොදු ජන පෙරමුණ ඇතුළෙන්ම අභ්‍යන්තරික දේශපාලන කැරල්ලක්ද මේ වන විට ආරම්භ වී ඇති බවටයි අපට වාර්තා වන්නේ. මේ අතර පොදු ජන පෙරමුණ පාර්ශ්වයෙන් පොහොට්ටුව නැවත ගොඩනගන්න මෙහෙයුමක් කරද්දී රනිල් ළඟට ගිය පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරු බරපතල දේශපාලන බිඳවැටීමකට ලක්ව ඇති බවත් යන එනමක් නැතුව තැනින් තැන දැන් දැන් හොඳටම දොඩව දොඩව යන බවටත් අපිට දේශපාලන ආරංචි මාර්ග කියනවා. ඒ සමගින් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.